අයිබෝන් කියලා පිළිගන්නා ඩොක්ටරි channel එකට අද මම අරන් යන්නේ SCP 169 ගැන. ඔයාලා කැමති SCP ලා ඉන්නවා නම් පහලින් comment කරන් යන්න. ඒ වගේම ඔයාලා මේ video එක share කරලා මට උදව් කරන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා Free Fire game එක play කරනවා නම් මම පල්ලෙහා දාලා තියෙන YouTube channel එකක link එක. ඔයාලා ඒ channel එක subscribe කරලා තියාගන්න. මොකද මම හැමදාම රෑට custom live දානවා. ඒ වගේම දින නායයට giveaway දෙනවා. මේක බලන හැමෝම ඒකත් ගිහලා subscribe කරලා තියාගන්න. දැන් අපි යමු අපේ වීඩියෝ එකට. මේ SCP 169 කියන්නේ මුහුදු ජීවත් වෙන විශාල සතෙක්. මෙයාව ලෙවියාතන් කියලා තමයි හඳුන්වන්නේ. මෙයා වර්ග කරලා තියෙන කෙටකාණ්ඩෙට. දවසක් කොල්ලෝ ටිකක් දූපතකට ට්‍රිප් එකක් ගිහින් තියෙනවා. ඒ දූපත පිහිටලා තිබිලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ කොනඩ වෙන්න. මෙයාලා ටිකක් වෙලා ඉද්දි දූපතේ අමුතු අමුතු දේවල් වෙලා තියෙනවා. ඒ වගේම දූපත තනින් තනට යනවා කියලා මේගොල්ලන් තීරලා තියෙනවා. ඒක නිසා එයාලා පහුවදාම දූපතෙන් පිට වෙලා ගිහින් දිනනවා. ඊට පස්සේ මෙයාලා මේක ගැන අපේ SCP ෆවුන්ඩේෂන් එකට කිව්වා. ඉතින් මේ කොලොඩි කියපු කතාව ගැන ෆවුන්ඩේෂන් එකෙන් හෙව්වා. මෙයාලාට මුලදී නම් මුකුත් හොයාගන්න බැරි වුණා. ඒ වුණා ෆවුන්ඩේෂන් එකේ ප්‍රධාන පරීක්ෂකයෙකු එකතු වෙලා ඒ දූපතෙන් පාසම්බලයක් අරගෙන පරීක්ෂා කළා. එයාලට අදාහගන්න බැරි දෙයක් වුණා. ඒ අරගෙන ආපු පස්කුට්ටිය පරීක්ෂා කරපුවාම ඒගොල්ලෝ දැක්කා ඒ පස්කුට්ටිය නෙමෙයි සතෙක්ගේ මස් කෑල්ලක් කියලා. මෙයාලා ඒ දූපතේ තවත් තැන්වලින් පස්සරන් ආවා. ඒවත් පරීක්ෂා කළා. එයාලා දැක්කා ඒවත් මස් කෑලි කියලා. ඊළඟ පරීක්ෂකයා හිතුවා මේනම් සතෙන්ම වෙන්න ඕනේ කියලා. පරීක්ෂකයා ඊට පස්සේ ඒක කාල නිර්ණය කරගත්තාම හොයාගත්තා ඒ දූපත පූර්ව කේම්බ්‍රියානු යුගය දක්වා ඈත අතීතයේ ඉඳන් තිබිලා තියෙනවා කියලා. ඊට පස්සේ වටේ තියෙන දූපත පරීක්ෂා කළා. කලින් ප්‍රතිඵලයමයි. මේගොල්ලන්ට මේක අදා ගන්නවා බැරි වුණා. මේ දූපත දකුණු අට්ලාන්ටික් සාගරයේ ඉඳන් දකුණු ඇමරිකාවේ කොනට වෙනකම්ම තියෙනවා. උතෝර හිතලා බලන්නෝ මේ කොච්චර ලොකුද කියලා. ඒ ඔක්කොටම පණ තියෙනවා කියලා මෙයාලා හොයාගත්තා. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක NASA ආයතනෙත් එක්ක එකතු වෙලා චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඒ අවට පරීක්ෂා කරා. එතකොට මේගොල්ලෝ දැනගත්ත ඒ දූපත් සමූහය එකතු වෙලා හැදිලා තියෙන ලොකු සතෙක් කියලා. තව මෙයාලා දැනගත්ත ඒ සතා తాවකාලිකව නිින්දක ඉන්නේ කියලා. ඒ වගේම මෙයා හුස්ම ගන්න මාසෙකට 3 වතාවක් කියලා. මෙයා බොහොම හිමින් තනින් තැන්ඩ යනවා. ඔයා බලන වැඩි තින් මේ නිදාගෙන ඉන්න සතෙක්ගෙන් අපිට තියෙන කරදරේ මොකද්ද කියලා. නිදාගෙන ඉදදී නම් මෙයාගෙන් කිසි කරදරයක් නැති වුණාට මෙයා නිින්දෙන් නැගිටලා තනින් තැන්ඩ ගමන් කරන්න ගත්තොත් ලෝක විනාශය වුණා සිද්ධ වෙන්න පුළුවන්. මෙයා නිින්දෙන් නැගිටලා ගමන් කරන්න ගත්තොත් එයාගේ අවට තියෙන රටවල් වල මෙයා වදිනවා. ඔතකර ඒ රටවල් කෑලි කෑලි වලට කැල්ල යනවා. ඊටහ භූකම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔතකර ගොරනැගිලි විශාල වශයෙන් කඩාගෙන වැටෙන්න පුළුවන්. මේ ගැන ෆවුන්ඩේෂන් එක දැනගත්තු නිසා NASA ආයතනයත් එක්ක එකතු වෙලා චන්ද්‍රිකාවල දත්ත වෙනස් කරා. ඒ වගේ ෆොටෝස් එම ඩිලීට් කරලා දැම්මා. ඒ වගේ මේ දූපත් වල වඳ වීගෙන යන ශාක තියෙනවා කියලා ඒ දූපත් වල මිනිසුන්ට යන්නේක තහනම් කරලා දැම්මා. ඒ වගේ මේ දූපත් ටික ගමන් කරන්නේ මුහුදේ රැලි හැරට කියලා මෙයාලා සමාජයට කිව්වා. ෆවුන්ඩේෂන් එකෙන් SCP 169 ගැන තොරතුරු ඔක්කොම හංගලා දැම්මා. හොඳට මතක තියාගන්න මෙයා නැගිට්ටොත් නම් අපි හැමෝම ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.